සුබ දවසක්. ශාස්ත්‍රීය වැඩසටහනින් ඔබේ ජීවිතය ශාස්ත්‍රීයක කරන්න තවත් අලුත් දවසක අපි ඔබව මුණ ගැහෙනවා. තවත් එක් විශේෂාංගයකින්. නිරෝගීකම පිළිබඳව හැමදාමත් වගේ අපි ඔබත් එක්ක තොරතුරු බෙදා හදාගන්නේ නිරෝගීකම උතුම්ම සම්පත නිසා. රජෙක් වුණත් වැඩක් නැහැ නේ, ලෙඩෙක් වුණත් කියලා කියනවනේ නේද? ඉතින් ඒ නිසා වෙන්නේ නිරෝගීව ඔබේ ජීවිතය ගත කරන්න ඔබට අවශ්‍ය කරන කරුණු කාරණා පිළිබඳව අපි වෛද්‍ය සාකච්ඡා තුළින් ඔබට අවශ්‍ය කරන දැනුම ලබා දෙන්න හැමදාමත් උත්සාහ ගන්නවා. අද දවසේදීත් එවන් වූ හරවත් කතාබහක් වෙනුවෙන් ඔබව එක් කරගෙන යන ටයිම් මේ සෝදානම් වෙන්නේ. අද මම ඉන්නේ මේ මොහොතේදී පන්නිපිටියේ ආයුෂ් රෝහලේ පාරම්පරික වෛද්‍ය මාගම්මන සුභසිංහ වෙද මහත්තයත් සමග. ඉතින් අපි වෙද මහත්තයත් එක්ක පහුගිය කාලයේ පුරාවටම විවිධ රෝගී තත්ත්වයන් පිළිබඳව තොරතුරු කතාබහ කළා. අද දවසේදීත් අපි තවත් එක් සුවිශේෂී කාරණාවක් පිළිබඳව තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි වෙද මහත්තයාට මේ මොහොතේදී ආරාධනා කළේ. ඉතින් අද දවසේදී පන්නිපිටියේ ආයුෂ් රෝහලේ පාරම්පරික වෛද්‍ය මාගම්මන සුභසිංහ වෙද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. හොඳයි, දැන් වෛද්‍යතුමනි, අපි මේ මීට පෙර අපේ සාකච්ඡාවලදීත් ඔබත් එක්ක සාකච්ඡා කරද්දී ඔබේ වෙද පරම්පරාව පිළිබඳව අපි කතා බහ කරා. නමුත් අද දවසේදී විශේෂයෙන්ම කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා නම් අපි මේ ආරාධනා කරපු පණිපිටි ආයුෂ් රෝහලේ පාරම්පරික වෛද්‍ය මාගම්මන සුභසිංහ වෙද මහත්තයාගේ වෙද පරම්පරාව පිළිබඳවත් දැනගන්න කැමති ඇති. මොකද ඒ හරහානේ අපිට විශ්වාසය කෙනෙක් ගොඩනගන්නේ. අපි ඔබේ වෙද පරම්පරාව පිළිබඳව පුංචි පැහැදිලි කිරීමක් කරමු මුලින්ම. මේ තාත්තගේ පැත්තෙන් තමයි වෙද පරම්පරාව පැවතින්නේ. මේ මිද්දෙනී කරනායක වෙද පරම්පරාව, ඊට අමතරව මාතර දෙනි පිටි පරම්පරාව, මිහින්තලේ පරම්පරාව, කිරිඇල්ල පරම්පරාව, ඔය වගේ පරම්පරා කීපයකින් ඉගෙනගෙන තියෙනවා. නමුත් මූලික පරම්පරාව මිද්දිනිය කරුණායක වෙද පරම්පරාව. වෙද පරම්පරාවකින් පැවතෙන අපේ මාගම්මන වෙද මහත්තයා, හැමෝම ආදරෙන් කතා කරන්නේ එහෙම මාගම්මන වෙද මහත්තයා කියලා. මාගම්මන වෙද මහත්තයා විශේෂ වෙන්නේ මොන වගේ රෝගී තත්ත්වයන් වෙනුවෙන්ද? මම ඇත්තරම කියනවා සර්වාංග වෛද්‍යවරයෙක්, පාරම්පරික සර්වාංග වෛද්‍යවරයෙක්. මම සියලුම රෝග සඳහා ප්‍රතිකාර කරන දැනුම තියෙනවා, ඉගෙනගෙන තියෙනවා, රෝගීන් සඳහා ප්‍රතිකාර කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ප්‍රතිකාර කරන්නේ මධුමේහය කියන රෝගය, එහෙම නැත්නම් සීනියමරු කියලා සමාජයේ හඳුන්වන එක, එහෙම නැත්නම් ඊට පස්සේ මධුමේහය. ඊට අමතරව ඇස් සඳහා, ඇස් රෝග සඳහා, අක්ෂි රෝග සඳහා තමයි විශේෂයෙන් ප්‍රතිකාර කරන්නේ ඔය දෙකට. හොඳ, දැන් මේ මධුමේහය සහ ඇස් පිළිබඳව විශේෂයෙන්ම ඔබ ප්‍රතිකාර කරනවා කියලා කිව්වා. මේ දෙක අතරත් යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවා. අපි දන්නවා මේ නිවැරදි ප්‍රතිකාර ලබා ගත්තේ නැත්නම් ඔය දියවැඩියා වගේ රෝගී තත්ත්වයන්ගෙත් අතුරු ආබාධ විදිහට ඇස් සම්බන්ධව යම්කිසි හානිදායක තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් කියන කාරණාව. අපි අද දවසේදී මේ ඇස් පරිසම් කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් අක්ෂි රෝග පිළිබඳව තමයි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මාගම්මන වෙද මහත්තයාත් එක්ක. දැන් වෛද්‍යතුමනි, මේ ඇස් සම්බන්ධ රෝගී තත්ත්වයන් පිළිබඳව කතා කරද්දී සමහරට මේ උපදේ සිටම සිද්ධ වෙන යම්කිසි අක්ෂි සම්බන්ධ රෝගී තත්ත්වයන් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් වයසත් එක්ක සමහර රෝගී තත්ත්වයන් නැති වෙනවා, 40 සැඳිරිය වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි වර්ණ අන්ධතාවය පිළිබඳව කතා බහ කරනවා. ඒ වගේම ඇසේ සුදුමතු වීම, දුර දෘෂ්ටිකත්වය, අවිදුර දෘෂ්ටිකත්වය, මේ වගේ මේ ඇස් සම්බන්ධ රෝගී තත්ත්වයන් පිළිබඳව කතා බහ කරනවා. අපි අපේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට මේ පුංචි කාලයේදීම ඇස් සම්බන්ධව ඇති වෙන්න පුළුවන් රෝගී තත්ත්වයන් සහ මේ ඒ හා සම්බන්ධ කරුණු කාරණා පිළිබඳව යම් ප්‍රවේශයක් ලබා ගමු. මූලිකවම ගත්තහම දරුණුම தත්ත්වය තමයි ඉපදෙන කට්ටිය ඉන්නවා සම්පූර්ණයෙන් කළු ඉංගිරියාව වැහෙන්නම තාපයක් වගේ සුදු වෙච්ච කට්ටිය. ඒ කියන්නේ තිමිර කියන එක තමයි මේ පටලයට කියන්නේ, අපි හඳුන්වන්නේ. එහෙම පටලයකින් වැහිලා තියෙන එක. ඉතින් ඕක තමයි දරුණුම අවස්ථාව විදිහට ගන්න පුළුවන්. අපි පොඩි කයිට අමතර ඉතින් තියෙනවා බෝලේ පීටර් නැති කට්ටිය ඉන්නවා, මේ පෙනීම ඒ කියන්නේ ස්නායු හරියට සම්බන්ධ වෙච්ච නැති කට්ටිය ඉන්නවා. ඉතින් ඒවා ඊට වඩා දරුණුයි. නමුත් අර සුව කරන්න පුළුවන් தත්ත්වයේ තියෙන එකේ දරුණු අවස්ථාව තමයි අරගමු. අක්ෂි බෝලයක් නැත්තම් සුව කිරීමේ හැකියාවක් නැහැ. එනයි බෝලයක් මවන්න පුළුවන්, එහෙම බෙහෙත් නැහැ මන්. ඒක තියෙනවා නම් විතරක් තමයි හොද කරන්න පුළුවන්. ඉතින් අර පටලය අයින් වෙන්න බෙහෙත් බදින්න පුළුවන්. නමුත් ඒක හදිස්සිලා කරන්න බෑ. ඒක ටික කාලයක් යනවා. සමහර අය ඒක මට නැති වෙන පුළුවන්. නමුත් අවුරුද්දකමාරක් බෙහෙත් කරන්න වෙනවා. ඒකට අර කළු ඉංගිරියාව මතුවෙන්නම බෙහෙත් කරන්න පුළුවන්. ඊට අමතරව පෙනීම ලබා ගන්න තත්ත්වයට එන්න ප්‍රතිකාර කරන්න පුළුවන්. ඊට අමතරව පොඩි ළමයෙක් ගත්තහම අම්මලා තමයි වැඩිපුරම අවධානය යොමු කරන්න. මොකද අදහස් හුමාරු කරගැනීමේ හැකියාවක් නැහැ. අපිට කතා බහ කරලා අහන්න බෑ වඩ පේනවද නැද්ද කියලා. ඉතින් අම්මම තමයි, අම්ම හරි තාත්තා හරි ඒ දෙන්නම අවධානය යොමු කරන්න ඕනේ පේනවද නැද්ද කියලා. එතනින් එහාට රෝගයක් තියෙනවා නම් කලබල වෙන්න එපා. මොකද ගොඩක් කට්ටිය කරන්නේ ගිහිල්ලා කපලා කොටලා කාචයක් දාන්න හරි මොකක් හරි එකක් කරලා විනාශ කරගන්න තමයි මුලින්ම මේ පොරකට. ඒක තමයි කර ගොඩක් අය එන්නේ. එහෙම තමයි කාචයක් දාලා ඉන්ජෙක්ෂන් ගහලා අරව කරලා මේව කරලා කොහොම කරලා තමයි එන්නේ බෙහෙත් ගන්න. එහෙම කරන්න එපා. කලබල නැතුව මාසික ඉබ්බ බෙහෙත් කළා බලමු. හරි, සති දෙකක් තුනක් යනකොට අනිවාර්යයෙන් වෙනසක් තේරෙනවා ඇස් සම්බන්ධයෙන්. එතකොට
පොඩි කාලේ අඳුරගත්තාම මුලින්ම තියෙන ටෙස්ට් එක කරගන්න එක කමන්නේ. නමුත් කියන ඒවා ඉන්ජෙක්ෂන් ගන්නද අරගද මේකද ඒවට කලබල වෙන්නේ බා. ඉල්ල බෙහෙත් කරලා බලමු. මොකද මේක මේ ප්‍රകൃති විදියට තියෙනකොට මේ කියන්නේ උපතින් හම්බෙච්ච දේම තියෙන විදියට ප්‍රතිකාර කරලා බලමු. ඊට අමතරව ටිකක් වැඩි කාලයකට කියන්නේ අවුරුදු 4-5 වගේ 3-4-5 වගේ එනකොට අම්මලා කරන්නේ මොබයිල් ෆෝන් එක දෙනවා ළමයා නලව ගන්න, බත් කන්න දෙනවා. හරි අඬනකොට දෙනවා, කෑ ගහනකොට දෙනවා. ඔමුණම වෙනේකේ තද ආලෝකයක් තියෙනවා. මේවා තාම වැඩිල නැහැ ලපටි. මං අක්ෂි ගෝලයේ තියෙන සියලු සෛල ලපටි, ආලෝක සංවේදී සෛල, වර්ණ සංවේදී සෛල ඔක්කොම ලපටි වදින. ස්නායුත් ලපටි. ඉතින් ඒ අවස්ථාවේදී ඒ කියන්නේ මෑත කාලයේදී දුර්වලතාවයක් මතු නොවෙන්නත් පුළුවන්. මතු වෙන අයත් ඉන්නවා ගොඩක්. නමුත් එහෙම නොවන අයත් ඉන්න පුළුවන්. ඒගොල්ලන්ට අනිවාර්යෙන් අවුරුදු 15 පයින්කොට 15-16 පාඩම් කරනවා තියෙන්නේ. මේ පොළේ විභාග අර මෙහෙම විභාග සඳහා මෙවුනොත් පාඩම් කරනවා තියෙනකොට වැඩිපුර වෙහෙසනකොට අර කාලේ දුර්වලච්ච එක මතුවෙලා යනවා. ඉතින් එහෙම කරන්න එපා. මොබයිල් ෆෝන් නම් දෙන්න එපා ළමයිට. කිසිසේත්ම පාවිච්චි කරන්න. ඊට අමතරව ටීවී බලන කට්ටියක් ඉන්නවා. ටීවී එකත් ළඟ ඉඳලා බලන්න හොඳ නැහැ. ටීවී එක ඉස්සරහින් නම් බලන්න හොඳ නැහැ. ටීවී එක බලනවා පැත්තෙන් ඉඳලා බලන්න ඕන ඕනම කෙනෙක්ට. මොකද ඒ ආලෝකය වැටෙන්න හොඳ නැහැ ඇස්වලට. වැඩිහිටියන්ට වුණත් වැඩි කාලයක් ඒක වැටෙන්න හොඳ නැහැ. ඉතින් අම්මලා තාත්තලා තේ තමයි පොඩි ළමයිගේ මෙහෙ තියෙන්නේ. ඒතකොට අවුරුදු 6-7 වගේ වෙනකොට අපිට පොඩ්ඩක් කතා කරලා දැනගන්න පුළුවන් මොකද්ද වෙලා තියෙන්නේ. ළඟ පිටින් නැද්ද, දුර පිටින් නැද්ද. ඉතින් ඔය කියන தත්ත සියලු එකකට ප්‍රතිකාර කරන්න පුළුවන්. කලබල නැතුව මේ අපේ දේශීය ක්‍රමයක් තියෙන්නේ. නියපොතු වලට විතරයි බෙහෙත් බදින්නේ. මාවට ඇඟිලි 4 නියපොතු 4ට බෙහෙත් බදින්නේ. ඇහැට දාන්නේ නැහැ මුකුත්. ඒතකොට ඇහි ගන්න මුකුත් නැහැ. ඒ වගේ බොහොම සරල ක්‍රමයක් තියෙනවා. රැට නිදා ගන්න උඩ විතරයි බදින්නත් තියෙන්නේ. ඉතින් මේක කරලා බලමු. බොරුවට කලබල වෙලා කාච දාලා කපල කොටලා විනාශ කරගන්න එපා. ඔබතුමා හරි මේ වැදගත් දෙයක් කිව්වා. ටිකක් වෙනස් දෙයක්. අපි සාමාන්‍යයෙන් ඇහැ සම්බන්ධව කතා බහ කරද්දී ඇහැ නෙමෙයි අපේ ශරීර ඕනම අවයවයක් සම්බන්ධයේදී ප්‍රතිකාර පිළිබඳව කතා බහ කරද්දී අපි මේ රෝගයේ තියෙන ස්ථානයට තමයි ගොඩක් වෙලාවට මේ තුවාලයක් හෝ සුව කිරීමේ ප්‍රතිකාර කරන්නේ. නමුත් දැන් ඇස සම්බන්ධව කතා කරද්දී අපේ වෙද මහත්තයෙක් කියනවා මේ ඇහැට කිසිම දෙයක් කරන්නේ නැහැ මම. නියපොතු වලට තමයි මෙහෙත් කළ හැසුව කරන්නේ කියලා. ඇත්තටම කොහොමද එහෙම වෙන්නේ? නියපොතු මෙහෙමයි. නියපොතු කියන්නේ අපි දැනට බඳින්නේ මහපට ඇඟිලි 4. නියපොතු වලට තමයි බඳින්නේ. නමුත් ඇඟිලි 20ටම බඳින්න ප්‍රතිකාර තියෙනවා. ඇහැට දාන ප්‍රතිකාරත් ඕන තරම් තියෙනවා. නමුත් මම ඒ ප්‍රතිකාර කරන්නේ නැතුව නිසා නැතුව නෙවෙයි ප්‍රතිකාර තියෙනවා. මොකද ගොඩාක් කට්ටිය කැමති නැහැ සිංගල බෙහෙත් ඇහැට දාගන්න කියලා මත හදලා තියෙනවා. මේවා දැම්මම කුණු වෙනවා, ඇස් එළියට පයින්නවා. මමත් අහලා තියෙන කතා. ඉතින් එහෙම වෙන්නේ අර මේ හරියට අධ්‍යාපනයක් නැතුව, එහෙම නැත්නම් අධ්‍යයීමක් නැතුව, නියමිත සැකස්මකට අනුව ඉගෙන ගත්තේ නැති කට්ටිය, අන්න එහෙම කට්ටිය ප්‍රතිකාර කරන්න ගිහිල්ලා ඇස් නරක වෙච්ච අය තියෙනවා. ඒ මමත් දැකලා තියෙනවා, අහලා තියෙනවා. එහෙම අය හම්බෙලා තියෙනවා. ඉතින් ඒ හේතුව නිසා ඇස්වල දාන ප්‍රතිකාර කිසිම දෙයක් මම සිද්ධ කරන්නේ නැහැ. ඒ නියපොතු වලට බඳින එක විතරයි කරන්නේ. මේක ක්‍රියාත්මක වෙන්නේ ස්නායු මගින්. ඒ වගේම මේ තර්පක ස්ථාන තියෙනවා. ඒ කියන්නේ අපි නිල ස්ථාන කියනවා. එහෙම නැත්නම් ප්‍රෙෂර් පොයින්ට් කියනවා. ඒ වගේ ස්ථානවල තර්පණයත් එක්ක ඒකට බෙහෙත්වල උත්තේජනය දීලා තමයි සුව කරන්නේ. හොඳ දැන් ඇහැ සම්බන්ධව ප්‍රතිකාර කිරීමේදී ඇහැට මොකක් හරි මෙහෙතක් දානවා කිව්ව ගම අපිට පුංචි තිගැස්මක් එනවා. ඇඟ හිරි වැටෙනවා වගේ ගතියක් අපිට දැනෙනවා. මේක රිදෙයිද, එහෙම නැත්නම් ඇහැට හානියක් වේද? මේ වගේ ප්‍රශ්න ගොඩක් අපිට තියෙනවා. හැබැයි දැන් උන්න අපේ මාගමන වෙද මහත්තයා ගාවට නම් ඔබ එන්නේ ඔබේ අක්ෂි සම්බන්ධ රෝගී තත්වයකට ප්‍රතිකාර ගන්න. ඒ සම්බන්ධයෙන් කිසිම බයක් ගැටලුවක් ඔබට ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇහැට ප්‍රතිකාර කරන්නේ නියපොතු වලට බෙහෙත් ගැට ගහලා කියලා තමයි අපේ වෙද මහත්තයා කියන්නේ. ඒකත් එක්ක දැන් සමාජයේ අපි වැඩිපුර තවත් කාරණාවක් තමයි මේ 40 සැදිරිය. වයසත් එක්ක ඇති වෙන රෝගී තත්ත්වයන් ගැන කතා කරද්දී 40 සැදිරිය ගැන අපිට කතා කරන්න පුළුවන්. සමහරව හැබැයි මේක අර මේ කණ්ණාඩි දාන්න වෙන නිසා ලැජ්ජාවටත් පොඩක් හංගගෙන ඉන්න තත්ත්වයක් තියෙනවා. ඇත්තටම කණ්ණාඩි දාන්න ඕනෙත් නැහැ නේද? මෙහෙම කණ්ණාඩි මගේ ළඟට ආවේ නැත්නම් ඉතින් කණ්ණාඩි දාන්න වෙනවා. ඒක තමයි කියන්න තියෙන්නේ. කණ්ණාඩි නැතුව ඒ කට්ටියට පේන්නේ. මොකද දුරත් පේනවා, ළඟත් පේනවා, හැමදේම හොඳට පේනවා. කියවන්න බෑ. මෙහෙම ළඟට කරලා කියවන්න බෑ. මෙන්න මේ වගේ දුර ප්‍රමාණයක් හරි එක එක්කෙනාගේ ඒ දුර ප්‍රමාණය වෙනස් වෙනවා. එදී ඔක මගෙන් බේත් ප්‍රතිකාර ගත්තේ නැත්නම් අනිවාර්යෙන් කන්නාඩි දාන්න වෙනවා. වෙන ප්‍රතිකාරයක් නැහැ ඔකට. ඉංග්‍රීසි විදකමෙත් නැහැ, ආයුර්වේදෙත් නැහැ. මේ සිංහල විදකමේ විතරයි තියෙන්නේ. ඒකත් බොහොම කීප දෙනෙක් ළඟ තමයි විතරයි තියෙන්නේ. ඉතින් මම ඔක සනීප කරලා දෙනවා. නමුත් ඉතින් හදිස්සි වෙන්න බෑ. අපේ ළඟට එන කට්ටියට තියෙන්නේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ හරි හදිස්සි. ගිහිල්ලා අවුරුදු ගණන් මේ රිපෝර්ට්ස් අරගෙන ඉන්ජෙක්ෂන් ගහලා රෝග කරලා මේක කළා. කොහොම කළා එනවා අවුරුදු ගණන් ගිහිල්ලා දවස් ගණන් වියදම් කළා. මගේ ළඟට ඇවිල්ලා සතියෙන් දෙකෙන් මේක හොඳ කරලා දෙති. එහෙම හොඳ වෙන අය ඉන්නවා. නැතුව නෙමෙයි සතියෙන් දෙකෙන් හොඳ වෙන අයත් ඉන්නවා. නමුත් ඉතින් එක එක්කෙනාගේ ශරීර සැකස්ම අනුව, ශරීරයේ විදිහ අනුව වෙනස් වෙනවා. මේක සමහර කෙනෙක්ට මාස දෙකක් යන්න පුළුවන්, තව කෙනෙක්ට ඒලෙඩේටම මාස 5-6ක් යන්නත් පුළුවන්. ඉතින් ඒක තමයි එක එක්කෙනාගේ හැටි. සතියෙන් දෙකෙන් හොඳ වෙච්ච අයත් ඉන්නවා.
ඉතින් කලබල වෙලා බෑ බෙහෙත් කරද්දි සිංහල බෙහෙත් කරද්දි කිසිම කෙනෙක් කලබල වෙලා බෑ මොකද ඒ කට්ටියට එන කට්ටියට සිංහල බෙහෙත් කරද්දි විතරයි ඒ කලබලේ තියෙන්නේ අනිත් කට්ටිය කියනෝ නම් අවුරුදු දෙක තුන බෙහෙත් කරන කට්ටියක් තියෙනවා හොඳ ඒ කියන්නේ කිසිම සුවයක් නැතුවත් ඉතින් එහෙම කලබල නැතුව බෙහෙත් කරමු හොඳ කරලා දෙන්න ඇස් පිළිබඳව කතා බහ කරද්දී දැන් විවිධ රෝගී තත්ත්වයන් පිළිබඳව අපිට කතා බහ කරන්න තියෙනවා. ඒ අතර විශේෂයෙන්ම මේ ඇසේ සුදුමතු වීම පිළිබඳවත් අපි කතා කළ යුතුයි. හැබැයි ඊට කලින් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයකට යොමු වෙන්න. පන්නිපිටිය හෝමාගම මාතර කියන ප්‍රදේශය අතරින් ඔබට ළඟම පහසුම ස්ථානයට ගිහිල්ලා වෙද මහත්තයා මුණ ගැහෙන ප්‍රතිකාර ගන්නත් ඔබට පුළුවන්. එහෙමනම් අපි කෙටි විරාමයකින් අනතුරුව නැවතත් මුණ ගැහෙමු. විරාමයෙන් අනතුරුව අපි නැවතත් සශ්‍රීක සමගින් සම්බන්ධ වෙන්නේ අද දවසේදී අපි අපේ අක්ෂ රෝග පිළිබඳව කතා බහ කරමින් ඉන්නේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ පන්නිපිටිය ආයුෂ රෝහලේ පාරම්පරික වෛද්‍ය මාගමන සුභසිංහ වෙද මහත්තයත් එක්ක තමයි අද දවසේදීත් අපි මේ අපේ අක්ෂ රෝග පිළිබඳව කතා බහ කරන්නේ ඉතින් දැන් විරාමයෙන් අනතුරුව ඔබ මුණ ගැහෙන වෙලාවෙදිත් මම මතක් කරනවා ඇස් සම්බන්ධ ඕනෑම රෝගී තත්ත්වයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබන්න ඔබට පුළුවන්කම තියෙනවා අපේ මාගමන වෙද මහත්තයව සම්බන්ධ කරගන්න දැන් වෙද මහත්තයා අපි මේ ඇස් සම්බන්ධ රෝගී තත්ත්වයන් පිළිබඳව කතා බහ කරද්දී විවිධ රෝගී තත්ත්වයන් පිළිබඳව ඔබ පැහැදිලි කරා හරිය අපූර්වට ඒ අතර සමහර වෙලාවට අපේ තියෙන මේ වැරදි පුරුදු එහෙම නැත්නම් මේ නරක චර්යාවන් නිසා සමහර වෙලාවට අපේ ඇස් රෝගී තත්ත්වයට පත් වෙනවා අපි පොඩ්ඩක් ඒ ගැන චුට්ටක් කතා කරගෙන යමු දැන් අපි අනිතක මේ හරික්මන්ට් ඇස් දෙක හොඳ කරගන්නත් බලාපොරොත්තු වෙනවානේ අපි කාලයක් තිස්සේ ඇස් දෙක නරක පුරුදුත් එක්ක නරක් කරගෙන ඉක්මනින් මේක සුවපත් කරගැනීමේ අපේක්ෂාවෙන් තමයි ඔබ ළඟට එන්නේ අපි පොඩ්ඩක් ඒ ගැන චුට්ටක් කතා කරමු නරක පුරුදු කියවම විශේෂයෙන්ම කියන්න තියෙන මූලිකම එක තමයි රාත්‍රී නිදිමැරීම. දැන් ඒ කාලේ ඉන්න ගොඩක් අය කරන්නේ ෆෝන් එක ඔබව නිදිමරාගෙන ඉන්න එක තමයි කරන්නේ. හරි. එතකොට ඒකෙදි වෙන්නේ අර මම පොඩි ළමයින් ගැන කිව්ව කතාවම තමයි නිදිමැරීමේදී වෙන්නේ අපේ මේ සෛල ඇඟේ තියෙන සෛල ස්නායු ඒව තරපණය වෙන එක නවතිනවා. මොකද රාත්‍රී 11ත් පාන්දර 3ත් අතර අපේ තියෙන අක්මාව මගින් තමයි ඇඟේ ශරීරයේ තියෙන සියලු විෂ කොටස් ඉවත් කරන්නේ. එතකොට සෛලද වල තියෙන ඒවා මේ ස්නායු වල තියෙන විෂය කොටස් ඉවත් වෙන. ඉතින් ඒ කාලේ නිදාගෙන ඉන්න ඕනේ. දැන් ගොඩක් අය කරන්නේ පාන්දර 2 3 වෙනකම් ෆෝන් එක පවාගෙන ඉන්නවා. අර විෂ කොටස් ඉවත් වෙන්නේ නැහැ. අනිත් එක ඇහෙට වැඩිපුර මේ ආලෝකයක් එනවා. ඔගේ බ්‍රයිට්නස් අරන් ඒවා වැඩි කරලා දිනවා. සමහර අය දන්නෙත් නැහැ ඔක තියෙනවනි මොනවද. මේ බ්ලූ ලයිට් ෆිල්ටර් දාගන්න පුළුවන්, අයි කම්ෆර්ට් මෝඩ් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය තියෙන ෆෝන් එකේ ඔප්ෂන් ගොඩාක් තියෙනවා ඇහැ ආරක්ෂා කරගන්න. ඉතින් ඒව දාන්නෙත් නැතුව ගොඩක් අය ඒක නම් වෙන්නේ ගොඩක් අවුරුදු 40 45 වෙනකම් අය ගොඩක් අය දන්නේ නැහැ. ඔක මගේ දැන් මගේ ළඟට එන කට්ටියගේ මේ උදාහරණය මම මේ කියන්නේ. මේ කට්ටිය දන්නේ නැහැ ඔප්ෂන් එකක් තියෙනවද කියලා. ඉතින් ඒව දාගෙන පුළුවන් තරම් ආරක්ෂා වෙන විදිහට කරොත් හරි. නමුත් ඉතින් අර නිදිමැරීමෙන් එන විපාකේ එනවා. ඊට අමතරව දුම්බීම. දුම්බී අධික දුම්බීම. නිකන් දවසට දෙකක් තුනක් බොන එක නෙමෙයි අධික දුම්බීම. අධික දුම්බීමේදී මේ පෙනහළු වලින් රුධිරයට එකතු වෙන ඔක්සිජන් ප්‍රමාණය මදි වෙනවා. මොකද පෙනහළු වල බැඳෙනවා නිකොටින් තාර රසායන ද්‍රව්‍ය කොහොම ටික බැඳෙනවා. ඒතර රුධිරයට එකතු වෙන මේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මොළයට යන ඔක්සිජන් ප්‍රමාණය අඩු වුණාට පස්සේ මොළේ සම්බන්ධව තියෙන සියලු ස්නායු දුර්වල වෙනවා. ඒ පණිවිඩ හුවමාරුව ඇන හිටිනවා. කියන්නේ ක්‍රමවත් සිද්ධ වෙන්නේ නැතුව යනවා. ඉතින් ඒ අවස්ථාවේදී ඒක මොළයට විතරක් නෙවෙයි මුළු ශරීරයටම එනවා. ශරීරයේම තියෙන ස්නායු දුර්වල වෙනවා. වැඩිපුර බලපාන්නේ මොළයට. එතකොට කොහොම කරත් ওই අවස්ථාවේදී ළඟට නිින්ද යන්නේ නැති අවස්ථාවක් එනවා. අධික දුම්පානය කරන හැටි නිින්ද යන්නේ නැති අවස්ථාවක් එනවා. ඊට පස්සේ අධිකව කේන්ති යන අවස්ථාවක් එනවා. ඒ කියන්නේ මොළයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය මදි වෙනවා. හරි. ඉතින් ඒ වගේ පුරුදු වලින් පුළුවන් තරම් ඈත් වෙනවා. මොකද දවසකට එකක් දෙකක් බිව්වා කියන එක නෙමෙයි ප්‍රශ්නේ. දවසකට 20 30 බොන අය ඉන්න. ඒගොල්ලන්ට ඒ රෝගේ විතරක් නෙමෙයි ඇබ්බැහියක්. ඒ රෝගේ විතරක් නෙමෙයි. ඊට අමතරව තව රෝග රාශියක් එනවා. මොකද මුළු ඇඟම විකෘති වෙලා යනවා. ඔක්සිජන් මදි වෙනවා කියන්නේ මුළු ඇඟේම තියෙන සියලු දේ විකෘති වෙලා යනවා. ඉතින් ඒවා ඒ වගේන් අපි ආරක්ෂා වෙන්න ඕනේ. නවත්තන්නම කියලා නෙමෙයි මම කියන්නේ අඩු කරන්න. ඒ කමක් නැහැ ජීවිතේ විඳින්නත් ඕනේ. ඒ කරන දේවල් කරගන්නත් ඕනේ. අඩු කරන්න. නවත්තලම කරන්න ඕනේ තැන් තියෙනවා. ඒ වෙලාවට නවත්තමු. ඇස් සම්බන්ධයෙන් ඔය නරක පුරුදුත් එක්ක ඔබ තමයි වැඩිපුරම බලපාන දේවල් තියෙනවා. අපි දන්නවා දැන් ඉස්සරහන් ගොඩක් කාලවලට වෛද්‍යතුමනේ මේ ඇහි සුදමතු වීම ගැන කතා කරද්දී ටිකක් වයසට යාමත් එක්ක තමයි ඇහි සුදමතු වීම ගැන වැඩිපුර කතා බහට ලක් වුණේ. හැබැයි දැන් වෙද්දී අපි දකිනවා ටිකක් තරුණ පරම්පරාව අතරත් මේ ඇසේ සුදමතු වීම වගේ රෝගී තත්ත්වයන් දක්නට ලැබෙනවා. මොකක්ද හේතුව ඇසේ සුද ඇති වෙන්න? කොහොමද මේක සිද්ධ වෙන්නේ? මූලිකවම සිද්ධ වෙන්නේ අපේ සමගයට ආසන්න රටක්. ඒතකොට අපේ ඉරු එළිය තියෙන මේ පාරජම්බුල කිරණ ප්‍රමාණය වැඩි. ඒතකොට ඔකට නිරාවරණ දැන් අනිත් එක අවුවත් වැඩි. අවුව සරත් වැඩි.
මේ ගස් කොළන් කපල දාලා කොම කලා අව්ව තියෙන සරගතියත් වැඩි නිතරම හේවනක් ඇත්තෙම නැහැ නිකුත් දැන් කොළඹ එහෙම ගත්තොත් හේවනක් ඇත්තෙම නැහැ. ඉතින් ඕව ඉරු එළියට නිරාවරණය වෙනවා වැඩි මිනිස්සු. පොඩි තරුණ කාලේ ඉඳන්ම නිරාවරණය වෙනවා වැඩි. එතකොට ඔය සුද කියන தත්ත්වේ වැඩිපුර ඇති වෙනවා. ඒක තමයි අද කාලේ තරුණ පරම්පරාව මේ සුදට සුද ඇහි සුද ඇති වෙන හේතුව මූලිකම හේතුව ඕක. ඊට අමතරව ඉතින් ඥාන වලින් එනවා. ඇහි දුර්වලතා නිසා ඇති වෙන්න පුළුවන්. මොකද ඇහැට හරියට ලේස හැපෙවුම හරි හිම නැත්තම් ස්නායු වල තියෙන මේ සම්බන්ධතාවය හරි ඒක නිසියාකාරව වෙන්නේ නැත්තම් ඇහි පටල බැඳෙනවා. ඔය සුද කියන්නේ පටලයක්. තිමිර කියන රෝගයක් රෝගී තත්ත්වයක් කියනවා. ඒකත් පටල බැඳෙන රෝගී අවස්ථාවක්. ඉතින් ওই ගණේටම තමයි ඔකත් යන්නේ. මේ පටල බැඳෙන අවස්ථාවට සිද්ධ වෙන්නේ අර ලේවල එක්කෝ තියෙන මේ සංයුතිය හරියට නැති වුණාම ලේවල තියෙන ඔක්සිජන් ප්‍රමාණය මදි වුණාම එතකොට ස්නායු වල තියෙන කරන්ට් එක මදි වුණාම කරන්ට් එකක් නෙවෙයි කියන්නේ ඒ කරන්ට් එක මදි වුණාම ඉතින් මේ වගේ අවස්ථාවල සුදු කියන එක ඇති වෙන්න පුළුවන්. නමුත් මේ ඒ දවසන නම් වැඩිපුරම වයසක සෙනගට තමයි ඔය සුදු කියන தත්ත්වය ඇති වෙන. දැන් ඉතින් අවුරුදු 10 15 ඉඳන්ම සුදු දින කට්ටිය ඉන්නවා. එතකොට දැන් මේ ඇසේ සුද වගේ තත්ත්වයක් ඇති වුනහම අපි දකින බහුලම ප්‍රතිකාර ක්‍රමය තමයි සැත්කමක් මගින් මේ ඇහි සුද ඉවත් කිරීම. හැබැයි අපි මාගම්මන වෙත මහත්තයා ගාවට ආවහම ඇසේ සුද තියෙන රෝගියෙක්ට කොයි ආකාරයෙන්ද ප්‍රතිකාර සිද්ධ වෙන්නේ? ප්‍රතිකාරය කියන එක එකම තමයි අර නියපොත්තට බඳින විදිහම තමයි. මොකද ඔක අපේ පරම්පරාව කියන්නේ අක්ෂි රෝග 108ක්. 108ක් තමයි අපේ පරම්පරාවේ හඳුන්වන්නේ. එක එක පරම්පරාව තියෙන 1000 ගණන් හඳුන්වන පරම්පරාවුත් තියෙනවා. අපේ පරම්පරාවේ 108ක් තියෙන්නේ. ඉතින් 108ටම මම ඉගෙනගෙන තියෙනවා වෙන වෙනම බෙහෙත්. වෙන වෙනම ඇහැට දාන ඒවා කසාය වර්ග ඒක කොහොම જાති ඉගෙනගෙන තියෙන. ඒක ඉගෙනගෙන ඉවරනාට පස්සේ තමයි කිව්වේ මෙන්න මේකට පොදු බෙහෙතක් තියෙනවා කියන එක දුන්නේ ඊට පස්සේ. ඉතින් ඒක තමයි සුද කියන එකටත් කරන ප්‍රතිකාරය. සුද කියන එක දිය වෙනවා. මේ ඒ තියෙන ඝනත්වය අනුව තමයි තීරණය වෙන්නේ කොහොමද දිය වෙන්නේ කොච්චර කාලයක් යනවාද. සමහර අය ඉන්නවා කොච්චර ගණනට තිබුණත් මාසයක් එකමාරක් යනකොට සම්පූර්ණයෙන්ම දිය වෙලා යන අයත් ඉන්නවා. ඒකුල ඒ කට්ටියට අනිවාර්යෙන්ම ওই සුදු තියෙන කට්ටියට සති දෙකක් යනකොට වෙනසක් තේරෙනවා. කලින්ට වඩා පොඩි පෙනීමක් ඇති වෙනවා. පාට පේන ගතියක් ඇති වෙනවා. පේන්නෙම නැති දිවිචයට ඡායාවක් හරි අඩුම ගානේ අනිවාර්යෙන්ම පේනවා. හරි. එතකොට අර විදිහම තමයි කරන්න තියෙන්නේ. නියපොතු වලට බෙහෙත් බඳලා මේ රැට නිදා ගන්න තියෙන්නේ. රැට විතරයි බෙහෙත් එක බඳින්නේ. උදේට නැගිටලා තමන්ගේ රාජකාරිය ඕන එකක් කරගන්න පුළුවන්. එතකොට ඔගෙත් කියන්න තියෙන ඉතින් කලබල වෙන්න එපා. දැන් කාච දානකොට ගොඩක් අය කාච දාලා එනවා. දැන් මේ ගොඩක් බාල කාච එනවා. ඒව දැම්මම මාසෙ දෙකයි ඒ දාන මිනිසුන්ට පේන්නේ. ඊට පස්සේ ගොඩක් වෙලාවට අපිට බෙහෙත් කළත් හදන්න බැරි මට්ටමට දැන් කාචේ විනාශ වුණාට පස්සේ අපි කොහොමද කාචයක් අලුතෙන් හදන්න බෑනේ. ඔච්චර බෙහෙත් කළත් අලුතෙන් කාචයක් හදන්න බෑ ඒකට. ඒ කාචේ හොඳ කාචයක් බලලා මං කියන්නේ දාගන්නවා නම් දාන කට්ටිය ඒක හොඳ එකක් බලලා දාගන්න. රුපියල් කීප දා මේ කීප ගුණයක් වැඩි වෙයි. නමුත් දාන කට්ටියට කියන්නේ එහෙම දාගන්න. නිකම් බොරුවට මේ ඇහැක් විනාශ කරගන්න එපා. දාන්න කලබල වෙන්නේ නැතුව ඇවිල්ලා බෙහෙත් ටිකකුත් කරගෙන බලමු ඊට කලින්. අඩු වෙනව නම් අපි ඉදිරියටම බෙහෙත් ටික කරගෙන යන්න. ඒ එහෙම අඩු නොවන කට්ටිය බොහොම කලාතුරකින් හම්බෙන්නේ. අපි මේ බෙහෙත් මෙච්චර කාල බෙහෙත් කරපුව හැමෝම වගේ නම් මේ සනීප වෙලා තියෙනවා. නමුත් ඉතින් ඒගොල්ලන්ගේ ජීව මේ චර්යා රටා එහෙම නැත්තම් කියන දේවල් අහන්න නැති එකත් එක්ක හරියට බෙහෙත් බඳගන්නේ නැහැ. දිනපතා බඳින්නේ අද බඳිනවා තව දවස් දෙකකින් විතර ආයි බඳිනවා. එහෙම බෙහෙත් කළා ලෙඩ සනීප කරන්න බෑ. මේක දිනපතා බඳින්න ඕනේ. ඉතින් එහෙම කට්ටිය සුවන වෙච්ච කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ මම්ම බෙහෙත් කරන එක නවත්තනවා. මොකද හරියට බෙහෙත් කරන්න නැතුනම මගේ නම තමයි මේ සවුත් වෙලා යන්නේ. ඉතින් ඒක මට කරගන්න අවශ්‍යතාවයක් නැහැ. හරියට බෙහෙත් කරන කට්ටියට දිගටම බෙහෙත් කරනවා. දැන් මේ කතා බහ අහගෙන ඉන්නකොට ඔබට තේරෙනවා ඇති අපි දන්න නොදන්න කරුණු කාරණා බොහෝමයක් තියෙනවා මේ අසම්බන්ධ රෝගී තත්ත්වයන් පිළිබඳව. ඒකම දැන් අපි මේ අපි නොදන්න කාරණා නිසාත් සමහර ලාවට අපේ ඇස් දෙකට හානි සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් නම් ඇස් දෙක පරිස්සම් කරගන්න මේ රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙන්න අපිට පුළුවන්කම ලැබෙනවා. දැන් පාරම්පරික වෛද්‍යවරයෙක් විදිහට ඔබ වුණත් කැමති නිරෝගී කමින් අපේ මිනිස්සු ජීවත් වෙනවා. නිරෝගී සම්පත උතුම්ම සම්පත කියලා තමයි ඔබ විශ්වාස කරන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ වෙලාවේ අපිට යම් පණිවිඩයක් දෙන්න පුළුවන් නම් අපි කොහොමද අපේ ඇස් දෙක පරිස්සම් කරගන්නේ, ඇස් දෙක ලෙඩ කරගන්නේ නැතුව අපි කොහොමද ඉන්නේ කියන කාරණාව ගැන අපිට කියන්න පුළුවන් නම් මම හිතන්නේ බලනයිට එක ගොඩාක් වැදගත් වේවි. පොඩි කාලේදී මං කලින් කිව්වාගේ පොඩි ළමයිගේ අම්මලා තාත්තලා අවධානය යොමු කරන්න ඕනේ ඇස් සඳහා. ඒකේ මොකක් හරි විකෘතිතාවයක් හරි පෙනීමේ අඩුවක් හරි මොනවාම හෝ වෙනසක් තියෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න. එහෙම නැතුව නිකන් ඒක පරිස්සම් කරගෙන හිටියා කියලා කිසි වෙනසක් වෙන්නේ නැහැ. කපල කොටලා දාන්න හදිස් වෙන්නේ නැතුව ප්‍රතිකාරයක් සඳහා යොමු වෙන්නේ. ඊට පස්සේ ඒ වගේම තමයි වයසක අම්මල තාත්තලා ගැන ළමයි අවධානය යොමු කරන්න ඕනේ. පේන්නේ නැති කට්ටිය ඉන්නවා ඒ නිකන් ඔහේ අතහැරලා දාලා ඒ අම්මලම සමහරලාට ළඟ ගෙවල් වල කට්ටිය යන ගහගෙන එනවා. ඉතින් එහෙම තත්ත මට හම්බෙලා තියෙනවා. එහෙම කරන්න එපා. මොකක් හරි වෙනසක් තියෙනවා නම් ඒ අම්මල තාත්තලා ප්‍රතිකාර සඳහා යොමු කරන්න. තරුණ කාලේදී කියන්නේ නිදි මරන්න එපා වැඩිය
බැහැ වේසන වේසන් අව ඕන වෙන අවස්ථා තියෙනවා. අපි විභාගයක් කරන වෙලාවට දැන් අපිත් එහෙම තමයි පාඩම් කරන වෙලාවට පාඩම් කරනවා. විභාග කරන දවස්වල නිදි මරාගෙන පාඩම්. ඉතින් ඊට පස්සේ ඒකට විවේකයේ දෙන්න ඕනේ. දිගටම එහෙම කරලා හරියන්නේ නැහැ. මේක අදාළ කාලයේදී කරන්න ඕන කැපකිරීම ටික කරලා විවේකයක් ලබා දෙන්න. ඊළඟට වැඩි පුරුදු වෙමින් මෙදෙන්න නිදි මරණ එක ගොඩාක් දුරට අඩු කරන්න. තද ආලෝක දිහා බලන්න එපා. ඉරව්වට යනවා නම් ගොඩාක් හොඳයි. මේ අවු කන්නඩ දෙකක් පාවිච්චි කරනවා නම් හොඳ ප්‍රමිතියෙන් යුතුව අවු කන්නඩ දෙකක් පාවිච්චි කරන්න. ඒක ඉදිරි කාලයට වඩාත් හොඳයි. මොකක්ම හරි වෙනසක් තියෙනවා නම් හදිසි වෙන්නේ නැතුව බෙහෙත් කරලා බලමු. පොඩි හරි වෙනසක් තියෙනවා කියන්නේ ඒ ඇහි මොනවම හරි විකෘතිතාවයක් තියෙන එකනේ. ඉතින් ඒ අවස්ථාවේදී මේ කලබල වෙන්නේ නැතුව අපි බෙහෙත් කරලා බලමු. නිකන් හිටියා කියලා ඔක නිකන් මුකුත් එහෙම බලන්නේ නැතුව ඇස් දෙක වහගෙන හිටියා කියලා ඔය තත්ත්වේ සනීප වෙන්නේ නැහැ. බෙහෙතක් කරන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ ඇඟට ඇතුළට බෙහෙතක් වැටෙන්න මොනි පිටින් කරන ඒවා කරලා තේරුමුකුත් නැහැ. ඇඟ ඇතුළේ තියෙන දුර්වලතාවයක් නිසා තමයි ඔක හටගන්නේ. ඉතින් ඒ දුර්වලතාවයන් අපි ඉවත් කරලා දාන්න ඕනේ. අපි ඇස් සම්බන්ධයෙන් අවධානය යොමු කරද්දී තව දෙයක් කියන්න ඕනේ. විශේෂයෙන්ම ග්ලූකෝමා කියන තත්ත්වය. ග්ලූකෝමා කියන්නේ ස්නායු සම්බන්ධ රෝගයක්. ඒක ඇහි ප්‍රෙෂර් එක. එහෙම නැත්නම් ඇහි පීඩන තත්ත්වයත් එක්ක ඇති වෙන රෝගී තත්ත්වයක්. ස්නායු දුර්වලතාවයක්. ස්නායු අකර්මණ්‍ය වීමක්. ওই වගේ අවස්ථාවක් කියන්නේ උලයක පටන් ගන්න පුළුවන් සමහරවල් ඇහික කැලියක් පා වෙනවා වගේ පේන්න පුළුවන්. එහෙම නැත්නම් ඇහි නිකන් කරන්ට් එකක් යනවා වගේ පේන්න පුළුවන්. ඒකේ මූලිකම ග්ලූකෝමා කියන තත්ත්වයට ආරම්භයේදී හොයන්න හරි අමාරුයි. පොඩි පොඩි මේ දුර්වලතාව තමයි එන්නේ. ඒ අවස්ථාවවලදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න. ඊට අමතරව ඔක ටිකක් ස්නායු දුර්වල වෙගෙන යනකොට අපිට මේ පේන පරාසය අඩු වෙලා යනවා. දැන් අපිට මේ එකහක් ගත්තොත් මෙහෙම පරාසයක් පේනවා. නමුත් අරගොල්ලන්ගේ සමහර අයගේ මෙහෙම අඩු වෙලා කියන එක. කෙනෙක්ගේ සමහර කෙනෙක් ඉන්න පුළුවන් මෙහෙම මේ පැත්තෙන් විතරක් අඩු වෙගෙන යනවා. සමහර අය ඉන්නවා මෙහෙම බටයක් දිගේ ටනල් වියු කියලා කියනවා. බටයක් දිගේ බලනවා වගේ තමයි යාට පේන්නේ. ඊම නැත්නම් සමහර අය ඉන්නවා මැද්දෙන් පේන්නේ නැහැ. ඇහැ වටේට විතරයි පේන්නේ. මැද මෙහෙම කළු පැච් එකක් තියෙනවා. ඉතින් ඕක ඒ ස්නායු සම්බන්ධ මේකක්. ඒකේ මූල ආරම්භයේදී එහෙම නැත්නම් මොකක් හරි කැල්ලක් පාවෙම වගේ පේනවනම් විදිලියක් කොටනවා වගේ දැනෙනවනම් එහෙම නැත්තම් පැත්තක් නිකන් බොඳ වෙලා වගේ පේනවනම් සමහරවල්ලාට එහෙම පටන් ගන්න වෙලාවලුත් තියෙනවා. මේ පැත්ත මෙහෙම බලද්දී මේ පැත්ත බොඳ වෙලා වගේ පේනවා. ඉතින් මේ වගේ අවස්ථාවක් තියෙනවනම් බල බල ඉන්න එපා. ඇහි ප්‍රෙෂර් එක එහෙම නැත්තම් ඇහි පීඩන තත්ත්වය පරීක්ෂා කරගන්න. ඒකට ඕන තරම් පරීක්ෂණ ක්‍රම තියෙනවා. ඒවට ගිහිල්ලා තමයි මේ වගේ අහුවෙන්න එපා කියන ඒවට. බය කරනවා. හරි? ඒගොල්ල බය කරනවා ඉන්ජෙක්ෂන් ගන්න හදයි අරව කරයි මේව කරයි. ඊට කලින් බෙහෙත් කරලා බලමු. එහෙම බැරිනොත් ඕගොල්ලෝ ඊළඟට කැමති වුණ දෙයක් කරගන්න. පොඩි හරි තත්ත්වයකට ගෙනත් දෙන්න මට පුළුවන්. පොඩි නෙමෙයි. සම්පූර්ණයෙන් සනීප කරන්න පුළුවන් හරි විදිහට කරනවා. ග්ලූකෝමා කියන තත්ත්වයේ නමුත් මේ එක ඉක්මනට යොමු වෙන්නේ කියලා කියන්නේ ස්නායු සම්බන්ධ රෝගවලදී ස්නායු අකර්මණ්‍යතාවයේ ප්‍රමාණයක් තියෙනවා අපිටත් සුව කරන්න පුළුවන්. හරි අනිත් වෙදකම් වලින් සුව කරන්න බෑ ගොඩක් වෙලාවට ස්නායු සම්බන්ධ ඒවා. එක්ක ආයුර්වේද ප්‍රතිකර්ම එහෙම නැත්නම් දේශීය වෛද්‍ය ප්‍රතිකර්ම ඕවගෙන් තමයි සුව කරන්න පුළුවන්. ඉතින් ඒක අපිටත් සුව කරන්න බැරි මට්ටම පහ වෙනකන් ඉන්න එපා. ඊට කලින් එන්න. ඇවිල්ලා අර ප්‍රෙෂර් එක විතරක් පොඩ්ඩක් චෙක් කරගෙන ඇහි ඒක චෙක් කරගෙන එන්න අනිවාර්යෙන් ප්‍රතිකර්ම සඳහා යොමු විය යුතුම අවස්ථාව. ඔබේ උනන්දුව තියෙනවා නම් අපේ වෙද මහත්තයා සූදානම්ින් ඉන්නේ ඔබේ තියෙන මේ අක්ෂි සම්බන්ධ රෝගී තත්ත්වයන් නිට්ටාවටම සුව කරලා දෙන්න අවශ්‍ය කරන ප්‍රතිකාර ඔබට ලබා දෙන්න. පන්නිපිටියේ හෝමාගම මාතර කියන ප්‍රදේශවල අපේ වෙද මහත්තයා ඔබට මුණ ගැහෙන්න පුළුවන්කම තියෙනවා. අමුතුමක් ලබා දෙන ඔබට පහසු දිනයක් සහ වේලාවක් වෙන් කරගෙන වෙද මහත්තයා මුණ ගැහිලා ඇස් සම්බන්ධව ඔබට තියෙන ඕනම රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගෙන ඇස් දෙක පණ වගේ රැකගන්න කියන ඉල්ලීමත් අපි මේ වෙලාවේ ඔබට කරනවා. එහෙමනම් පන්නිපිටියේ ආයුෂ් රෝහලේ පාරම්පරික වෛද්‍ය ගමන් සුභසිංහ වේද මහත්තයාට අපි අද දවසේදී සමුදෙන්නේ සූදානම් වෙන්නේ බොහොම සුදී අපිත් එක්ක සම්බන්ධ වුණාට අයිබෝවන්. එහෙමනම් අද දවසට අපි සූදානම් වෙන්නේ සශ්‍රීක වැඩසටහනින් සමු ගන්න නිරෝගී ජීවිතයක් ඔබට ලැබේවා කියන බලාපොරොත්තුවත් එක්කයි අපි අදට ඔබෙන් සමුගන්නේ. සුබ දවසක්.